ඔක්කොම ගෙවලලා උන්දලා නැද්ද? මෙච්චරද? තව නැද්ද? නෑ මේ මහත්තයා කවුද හොයන්නේ? කෝ තමාගේ ස්වාමි පුරුෂයා. පොලේ ගිහින් මහත්තයෝ. ඇයි? අල්ලන් කුදලගෙන යන්න කලින් වහම ඇවිත් රපෝර්තු කරන්න කියනවා පොලිසියට. මොන වැරද්දක් කොලාටද? හිරෙන් නිදහස්වල ඇවිල්ලා මාස 3ක් වෙනවා. තාම පෙනී ඉඳලා නැහැ උසාවි නියෝග අනුව. නංගි වරම්පලේ. අනේ මහත්තයෝ. එහෙම නියෝගයක් ගැන අපේ කෙනා මට නම් කියලා නැහැ. උන්ද ගෙදරාවම පොලිසියට එන්න ගියපන්. එතකොට යසාගේට නියෝග මතක් වෙයි. ගිය රාජකාරි හොඳින් කරගන්න හැකුණේ. ඒ හැම දෙයක්ම හොඳ ආකාරයටම සිද්ධ වුණා. බෙලුන් සිඤ්ඤෝ එලියස් අයියා ගෙන ආපු කලප්පන්න මල්ල ගෙනියන්න. ඒක 21 කිව්වම මූණ බෙරි වුණා. ඉතින් මේ ඉසෙඹලා හාමිත් ගැබ්බර වෙලා හින්දා එයයිටයි ඉපදෙනින්න දරුවටයි කියලා කලමනාටිකක් එකතු කරලා දුන්නා. ඒක නම් හොඳා. තමන්ගේ වාහනේගේ හොර අඹුව ගැන තුනු වෙන හිතක් සෙලස්තිනාට තියෙන එක තමයි පංකාද. එලියස් අයියගේ නොසන්ඩාලකම් වලට එයයි පලි නැහැනේ අයියා. ඒක ඇත්ත. හැබැයි ඉතින් සෙලස්තිනා නගා කරපු වැඩේ නම් අපූරුයි. මට කහරඩෙන් ඉත්තක්වත් කරලා දෙන්න හැක්නම් තවත් අපූරුයි. හොඳ. එදා වහලින් පෙන්නට පස්සේ මන්නම් හිතුවේ නෑ ආයි මාව බලන්ට එයි කියලා. ඒවනම් පස්සේ කතා කරගන්න බැරිය. කෝ අර මේ පිස්සු ආහේ. ඕ පොලිසියට ගියා. පොලොසි? හා. එහෙමනම් මට මේ ගේ කෑල්ල සින්න වෙන එක නවත්තන්න අර පිස්සු හාදාව කූත්තු කරලා යව්ව පොලිසියට ආරච්චිලා කියන අසමජ්ජාති ගෙරියා. අනේ නෑ රජු. දෙයි හාමුදුරුවන් පල්ල ආරච්චි මහත්තයාගේ කීමට නෙවෙයි ගියේ. අනේ මේ ඒකම නුඹ එනවාද මේ ආරච්චිල කියන දෙපත්නාය සුද්ධ කරන්න? අනේ නෑ එලියස් අයියේ. එයා ගියේ පෙනී හිටින්ඩයි කියාපු හන්ද පොලෝසියේ. පොලිසියේ පෙනී හිටින්ඩ? අර පිස්සු හාදා? ඒ වුණාටද? එකටම එහෙනම් ඕකා අසමජ්ජාති වැඩක් කරලා තියෙනවා. එහෙම නැත්තම් ඇද්දා අංචියක් මාව අල්ලලා දෙන්න මොකට හරි. අනේ එහෙම නෙවෙයි රජෝ. එයාටයි කියලා ඉතින් එක රාජකාරියක් ඈ. එව්වයෙන් මෙව්වයෙන් වාටුවෙන් ඇවදින් 3 මාසයක් ගත වෙලාලු. ඇවිදින් කුදලාන යන්ට කලින් පෙනී හිටින්ට කිව්ව පොලෝසියේ. පොලිසියට රපෝර්ට් කරන්න කිව්වා මේ ලෙඩාට. එහෙම තමයි පොලොසියෙන් ආපු මහත්තයා නම් කීවේ. ඒ පාර තමයි ඔය ගියේ.
එහෙමනම් ඉතින් දෙකක් නෑ අනුන්ගේ බුලත් අතක් බාර ගත්ත අපේ මේ පිස්සු හුටන් එලියස් අයියට නම් හිනා අනේ රජෝ මොකක් හරි වැරද්දක් වෙයිද මේ අහිංසකයාට පෙනී නොහිටියට මොකෝ වැරද්දක් සිද්ධ නොවෙන්නේ ඔය නීති රීති වලට කට්ටි පෙන්නට මාස 6-7ක්වත් ඇතුළට යනවා අනේ දෙයි හාමුදුරුවනේ සාජන් මහත්තයෝ අර නිදහස් වෙලත් තුන් මාසයක් ගිහිල්ලත් එක වතාවක්වත් රිපෝට් නොකරපු හෙළුගාලේ මිනිස්සයා ඉන්නවා මිනිස්සයා කොමිනිහා මෙහාට එක් කරගෙන ආව නම් නිදහස් වෙලා ඇවිත් තුන් මාසයක් වෙනකම් කොහෙද මිනිස්සයා ගැංගල හිටියේ අංගොඩ තියෙන පිස්සන් කොටුවනේ සාජන් මහත්තයා. එතකොට තමුන් නෙමෙයිද එළුගාලි එලියසප්පු? පිස්සුද සාජන් මහත්තයා? මම වෙලුන් සිංහනෝ. තමා මේ ගහලා තියෙන හිරකාරයෙක්ද? එහෙම නැත්නම් මානසික රෝගියෙක්ද? මට අපේ හාමුදුරුවනේ පිස්සු. මාව නිස්කාරණේ ඇදන් ආව මේ රාලහන් ඉන්නෝ පිස්සු එලියස් අපුට හෙට එන්න කියලා නේද නියෝග කළේ අද අපේ රාලහාමි උසාවි ගොහි හෙට ඇවිල්ලා පළක් නැහැ මණිකේ ඇයි? ඕ පිස්ස කුදලගෙන අරන් ගිහලා පොලිසියට. මොකද්ද මේ 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 හෙන උපරවැට්ටියක් කරලා මාත් වෙලා. උපරවැට්ටියක් කරලා? ඒ අහිංසකයා වහවල් දෙයකටද පොලිසියට අල්ලන් ගියේ. ඒක කාට වරදක් කරනවටද? වසම කරන ආරච්චිල මහත්තයර නොපෙනුනාට පොලිසියට හොඳට පෙනෙන්න ඇති ඔය පිස්සු හුටන්ගේ කැරැට්ටුව. කොහොමටත් අද එලියස් අප්පු ආපු එක හොඳයි. ඒ මොකද මැනික එහෙම කිව්වේ මං අපේක හොඳයි කියලා මේ මේ අද ආරච්චි මහත්තයා ගෙදර නැති හින්දා වෙන්න ඇති. ඔව් ආරච්චි මහත්තයා හිටියා නම් එහෙම අද මෙහින් යන්නේ වෙන්නේ හතර හන්දි බිඳගෙන. හතර හන්දි බිඳගෙන? අර මොකද මම මොන වැරද්දක් කරාටද? කාටද දාර අඩුක්කක් උසගෙන ආවිලිය සප්පු? මොන ඒ ගෝණි පඩංගුවක දමාගෙන කරගහගෙන මෙහාට උසගෙන ආවේ? ආ ආයිතින් මැනිකට උසගෙන ආව මිසක් ආ වෙන කාට ගින්දද? මට කාමරංග බිලින් ඇඹුලයි කායන් හොද්දයි පස්පංගුවයි මොකද මට බබෙක් හම්බෙන්න ඉන්නවා කියලා හිතුවද? හා එව්ව දෙකේ තිබුණේ. හා ගේන අපු මිනිහා දන්නේ නැත ඇති තිබුණේව? නොදැන ගෙනාව නෙවෙයි මැනිකේ මේ කෝචොක්කමට. මොකට? ඉතින් මේ ඉටි රූපයක් වගේ මේ ඉලන්දාරි කලවයස නිකාන් ගෙවෙන්ඩ ඇරලා අපේ ආරච්චි මහත්තයා නිකන් දෑත පොරවන බලන් ඉන්නව නේද කියලා. නේද අර උත්තමයාට කරපු පලිච්චියක තරම. වැදූ මෑණියම් පල්ලා. ඕක මේ මම කියන කතන්දරයක් නෙවෙයි මැනිකේ. ගම්මු කියන කතන්දරයක්.
අනේ හැබැයිට මේ ගම්මුන්ගේ ඇස්වලට හෙන ගහලාද මේ නිවාඩුවට මේ අර අච්චර උස මහත දරුව දෙන්න ගෙදර එනවා දකින්න නැත්තේ ආ අර විලුන් සින්නෝ නේද මේ පැත්තට එන්නේ දැන් කුදලන් ගියයි කිව්ව නේද පොලිසියට කූඩු කරන්න සූටි අරුවක් දන්නේ නැහැ නේද මණිකේ ඈ මොකෝ මොකෝ මේ හදිසියෙම සූටියක් හොයන්නේ නෑ මේ ඌට මම බඩක් දුන්නා මම පොඩ්ඩක් බලලා එන්න ආ මේ අපේ ආරච්චි මහත්තය වලව ඉන්නේ මේනිකේ අද කච්චේරි දවසනේ වෙලුන් සින්නෝ බයි දැන් ඒවි මේ මොකෑ මේ පොලිසියට කුදලන් ගියයි කියන්නේ වලව යස්ති මෙන්න මණික කොහොම ඊයක දන්නේ ඇයි එලියසප්පුනේ වැකෙව්වේ එලියසප්පු ඔව් දැන් මෙතන ඉඳලා මේ සූටිය බලන් දී කියලා ඔන්න ඔය ගෙට ගිහින් මොන සූටියක්ද ඒක මාව දැකලා ඉවරලා එරිදි වෙන්ට ඇති ඇයි එලියසප්පු බයයිද වෙලුන් සුන්නට බයද නැද්ද කියන්ට නම් මන් දන්නේ නැහැ අපේ මණිකේ ඒ වුණාට ඒක දීපු දිරච්චල 90ක් ඉඳ තමයි අනිවාර්ය මාව පොලිසි කුදලන් ගියේ අම්බුරුවට කලබල නොවී හිටන් විලුන් සින්නෝ හෙට නඩු විභාගෙදී ඔව හගිසත ඇකේ